ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතරේ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්න ඕස්ට්‍රේලියා සංචිතය මේ වෙන විට නම් කරලා. මේ සංචිතයේ විශේෂත්වය තමයි අවුරුදු 20ක නවක ක්‍රීඩකෙක් සංචිතයට කැඳවලා තියෙන එක. මේ ක්‍රීඩකයා කැඳවපු එකේ තව වැදගත්කමක් තියෙනවා. ඒ තමයි මේ ක්‍රීඩකයා මානසික ආබාධයක් නිසා කාලයක් ක්‍රිකට් වලින් ඈත් වෙලා හිටපු ක්‍රීඩකෙක් උනේක. මේ ක්‍රීඩකයා තමයි විලියන් ෆොකොස්කි කියන්නේ. පළමු පෙළ තරඟ 8කදී ද්විත්ව ශතකයක්, ශතකයක්, අර්ධ ශතකයක් එක්ක ලකුණු 600ක් ගහලා තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 49ක් රඳවාගෙන. එනිසා මේ අලුත් ක්‍රීඩකයා අපේ පන්දු යවන්නන්ට මානසික අසහනයක් හදන ක්‍රීඩකයෙක් වෙන්නත් ඉඩක් නැතුවම නෙවෙයි. මොකද අපේ අය කොහොමත් අලුත් අය ලකුණු අතරට ගේන්න දක්ෂයිනේ. ශ්‍රී ලංකා සංචාරයට ඇවිත් අසාර්ථකුණු ජෝ බර්න්ස් ඕස්ට්‍රේලියා සංචාරයට නම් කරන්නත් ඕස්ට්‍රේලියාවේ තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. ඉන්දියාව එක්ක ටෙස්ට් තරගාවලියේ අසාර්ථකුණු ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ව ටෙස්ට් සංචිතයෙන් අයින් කරන්න ඕස්ට්‍රේලියාව තීරණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව එක්ක තරගවල හොඳට ලකුණු අතර ඉන්න ආරොන් ෆ්‍රින්ච් කණ්ඩායමෙන් ඉවත් කරන්න තීරණය කරපු එක නම් අපේ පන්දු යවන්නන්ට පොඩි සහනයක් වෙයි. ඒ වගේම ලංකාව අවසාන වතාවට හමු වන අවස්ථාවෙත් ශතකයක් ගත්ත ෂෝන් මාස් වගේම ෂෝන්ගේ සහෝදරයා මිචෙල් මාචුත් ඕස්ට්‍රේලියා සංචිතයෙන් අයින් කරන්න තීරණය වෙලා තියෙනවා. දඟපදයන් ඉස්සරහා සාර්ථක ක්‍රීඩකෙක් කියලා ඕස්ට්‍රේලියාව ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටපු පීටර් හාන්ස්කෝප්ටත් ශ්‍රී ලංකාව එක්ක තරගාවලියට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ තැනක් හිමිලා නැහැ. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වේග පන්දු බලකාය නම් ගොඩක් ශක්තිමත් එකක්. හැමදාම ලංකාවට ලොකු තර්ජනයක් එල්ල කරන මිචෙල් ස්ටක්, පීටර් සිඩ්ල්, ජොස් හෙල්ස්වුඩ් වගේම ඉන්දියාවටත් ලොකු පීඩනයක් පන්දුයන් වගේ පිටතනුත් එල්ල කරපු පැට් කමින්ස් සංචිතයේ ඉන්න නිසා අපේ ප්‍රතිකරුවන්ට තරගාවලිය ලෙහෙසි වෙන එකක් නම් නැහැ. දඟපන්දුවේ වගකීම නේද ලයන්ට තමයි බාර වෙලා තියෙන්නේ. අපි බලමු ඉන්දියාව ඉස්සරහා අසරණ වුණු වෝනර්, ස්මිත් නැති ඕස්ට්‍රේලියා කණ්ඩායම මොන විදිහට ලංකාවට මුහුණ දෙයිද කියලා. ඔයාලා අනුමාන කරන්නේ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.